උතුරු සටන් බිමේ ජීවිත සටනේ නිරත අසරණ මිනිසුන්. කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් යුද්ධයේ ශාපලත් පිරිසක් බවට පත් කරවන්නට නිරතුරු උත්සාහ දරනවා. අවසන් සටනේ තීරණාත්මක මොහොතේදී සිවිල් වැසියන් කෙරෙහි යොදන පීඩනය ත්‍රස්තවාදීන් වැඩි කර ඇති බවයි එම ප්‍රදේශවලින් පලා එන සිවිල් වැසියන් ප්‍රකාශ කරන්නේ. වසර ගණනාවක් ත්‍රස්තවාදීන්ගේ පීඩනයට නතුව සිටි සිවිල් වැසියන් 57 දෙනෙකු ආරක්ෂාව පතා ඊයේ යුද හමුදාවට බාර වුණා. මේ දක්වා වන්නේ සිට පැමිණි විශාලතම සිවිල් වැසියන් කණ්ඩායම මේ බවයි යුද හමුදාව ප්‍රකාශ කරන්නේ. අද රණබිමෙන් අටට කණ්ඩායම ඔබ හමුවන්නේ මරණය අතහැර ජීවිතය සොයා පැමිණි එම අසරණ ජනතාව සමගිනුයි. උලතිව් ඔඩු සුඩාන් ප්‍රදේශයේ සිට මරණයත් ජීවිතයත් අතින්ගත් මේ සිවිල් වැසියන් ජීවිතය පිළිබඳ ඇති එකම අපේක්ෂාවෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී තමා තිබූ විලංගු පිඳ තබා යුද හමුදාව සොයා මහා වනමැදින් පැමිණි අවස්ථාවයි මේ ඔබ දකින්නේ. මේ පිරිසට 57 දෙනෙක් අයත් එල්.ටී.ටී.ඊ. අධ්‍යාපනය අහිමි කළ කුඩා දරුවන්ද මේ අතර වනවා. හත්වන සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් එම රෝගී වූ දරුවෙකුට පෝටැන් කළ අවස්ථාවකුයි මේ. ආරක්ෂිත ස්ථානයක් වෙත මේ සිවිල් වැසියන් යොමු කිරීමට 573 වන බලසේනාවේ හමුදා නිලධාරීන් වහා කටයුතු කළා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මරණයේ හස්තින් මිදී මුලතිව් ගණ වනාන්තරයේ මැදින් පැය ගණනක් පැමිණ අධික වෙහෙසට පත්ව සිටි මේ අහිංසක ජනතාවට ආහාර පාන වලින් සංග්‍රහ කෙරුවේ ඉන්පසුවයි. මේදී අපට තව දෙයක් සඳහන් කරන්න පුළුවන්. මේ ස්ථානයේ සිටින කුඩා දරුවන්ගේ දෙමාපියන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ කඳවුරු වලට එහෙම නැත්නම් ත්‍රස්තවාදී කටයුතු සඳහා ත්‍රස්තවාදී කාඩර රූම් වශයෙන් බදවාගෙන තිබෙනවා. එක දැරියක් මේ ස්ථානයේ සිටවා ඇයගේ දෙමාපියන් දෙදෙනාම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොසින්. යුද හමුදා වෛද්‍ය බලකාය රෝගී වූ කුඩා දැරියකට වැඩිදුර ප්‍රතිකාර ලබා දීමද මෙහිදී සිදු කළා. දැන් මේ එල්.ටී.ටී.ඊ. ග්‍රහණය සිට පැමිණි සිවිල් වැසියන් අතරින් අපිට හමු වුණා කාන්තාවක්. දැන් ඇයට සිංහල යම් ප්‍රමාණයක් කතා කරන්න පුළුවන්. අපිට කියන්න දැන් කොහේ ඉඳලා ආවේ, මොනවද එල්.ටී.ටී.ඊ. ඔයගොල්ලන්ට කරන්නේ? අපිට ෆයිට් ගන්න කියනවා, ට්‍රේනින් වලට යන්න කියනවා, ඒට යන්න කිමෙට යන්න කියලා ගානවා, බනිනවා. ඒ නිසා මේ එන්න බෑ. ඒ නිසා ආවේ. දැන් මේ වෙනකොට තව කොච්චර පිරිසක් ඉන්නවද මේ පැත් එල්.ටී.ටී.ඊ. කොටු කරගෙන? ගොඩක් ඉන්නවා. ගොඩක් මිනිස්සු ඉන්නවා. එන්න පාර දැන් නැතුව ඉන්නේ. ඔක්කොම බේර ගන්න ඕනේ. දැන් හමුදා පාලන ප්‍රදේශ වලට එන්න ඒගොල්ලොන්ට එල්.ටී.ටී.ඊ. එන්න දෙනවද? එහෙම නැත්නම් ඒගොල්ලෝ හිර කරගෙන දින්නේ කොහොමද? එන්න දෙන්නේ. ඔක්කොටම මේ හමුදා මේම කරනවා කියලා ලියලා පෙන්නනවා. ඒ නිසා එන්න බෑ. එන්න දෙන්නේ කාටවත්. දැන් මේ වෙනකොට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ පැත්තේ ඉන්න සිවිල් මිනිසුන්ට සලකනවද? ඔව්, මේ එල්.ටී.ටී.ඊ.ට එන්න කියනවා කියලා තමයි ගාන්නේ. උකටම බනිනවා, අල්ලලා යනවා පොඩි ළමයට. ඉස්සර 18 වයසේ ළමයට අල්ලුවා, දැන් 15 වයසේ ළමයට අල්ලනවා. ඒ නිසා එන් ඉන්න බෑ. කිසිම ළමයක් තියාගන්න බෑ. තුවක්කුව හා බෝම්බ එල්.ටී.ටී.ඊ.ය මේ කුඩා සිගිත්තන්ට උරුම කර දෙන දායාදයයි. නමුත් දැන් මේ කුඩා දරුවන්ට නිදහසේ හුස්ම ගැනීමට අවශ්‍ය පරිසරය උදා වී තිබෙන්නේ. ශානක සිල්වා, මුලදී මාන්කුලම් සිට. ගුවනින් ගොඩබිමින් මුහුදින් සිදු කරන මෙහෙයුම් ගැන පවසන්නට හෙටත් අවසන් සටන සහ රණබිමෙන් අටට යුද වාර්තා කරන විශේෂාංග ලයිව් ඇට් 8 තුලින් බලාපොරොත්තු වන්නේ.